පුනර්භවය සම්බන්ධයෙන් ලොව පුරා විස්මිත අනාවරණයන් පවතිනවා. එවන් පුනර්භව අනාවරණ අතරින් පෙර භවයේදී මරණ දඬුවමකට ලක්ව මියගොස් යලි උපත ලද පුද්ගලයන් බව කියන අනාවරණයන්ද පවතින බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ලංකාවෙන් සහ මියන්මාරෙන් තහවුරු වූ එම විස්මිත අනාවරණ පිළිබඳ කතාවයි. නාවනල්ලිය ප්‍රදේශයේදී උපත ලැබූ දරුවකුගේ දකුණු අතේ ඇඟිලි කිහිපයක් විකෘතිව තිබූ අතර එම දරුවාගේ පපුව ප්‍රදේශයේ තුවාල කැලලක ලකුණක්ද සටහන්ව තිබුණා. ක්‍රමයෙන් වැඩෙන අතරතුර එම දරුවා අසාමාන්‍ය ප්‍රකාශ සිදු කළ අතර ඔහු කියා සිටියේ පෙර භවයේදී තමන් එල්ලා මරා දැමුණු බවයි. තමන්ගේ ආබාධිත අත පෙන් වූ ඔහු මේ අතින් තමයි එන්නේ යනුවෙන් සඳහන් කරන්නට වී තිබූ අතර මෙතනට තමයි එන්නේ යනුවෙන් සිය පපුවේ කැළලද නිරන්තරයෙන්ම පෙන්වීමට පටන්ගෙන තිබුණා. එසේම මෙම දරුවා තම පියාට අයියා ලෙසින් අමතන ලද්දේද සියල්ලන්ම වික්ෂිප්ත කරමිනුයි. තම පියා තමන්ගේ වැඩිමල් සොයුරා බවත් යලි ඔහු සොයා ආ බවත් දරුවා ප්‍රකාශ කර තිබුණා. මේ අතර තම සැමියාට සොයුරන් නොමැති බව දැන සිටි දරුවාගේ මව ඒ පිළිබඳ සැමියාගෙන් විමසා සිටි අතර එහිදී විශ්මයජනක අනාවරණයක් සිදුව තිබුණා. මෙතෙක් කල් තමන් අනාවරණ නොකළද තමන්ට බාල සොයුරකු සිටි බවත් ඔහු තරුණියකට පිහියෙන් ඇන මරා දැමීම නිසා අධිකරණ නියෝගයක් මත එල්ලා මරා දැමූ බවත් එම පියා පිළිගෙන තිබුණා. පෙර භවයේ දකුණු අතින් පිහියකින් ඇන තරුණියක් මැරූ බැවින් එම දරුවාගේ දකුණු අත ආබාධිතව ඇති බවත් ඝාතනය වූ තරුණියගේ තුවාලවලට සමාන කැළලක් මෙම දරුවාගේ පපුවේද ඇති බවත් මෙහිදී නිරීක්ෂණය කර තිබුණා. මෙම අනාවරණය සම්බන්ධයෙන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ප්‍රකට මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා විසින් විශේෂ විමර්ශනයක් සිදු කළ අතර එහිදී විස්මිත කරුණු රසක්ම හෙළිකර ගැනීමටයි සමත්ව තිබුණේ. ඒ දරුවා ප්‍රකාශ කරන ආකාරයට සහ දරුවාගේ පියා පිළිගන්නා ආකාරයේ තරුණියක් ඝාතනය වීමක් වසර කිහිපයකට පෙර නාවනල්ලිය ප්‍රදේශයේම සිදුව තිබූ බවයි. මෙම ඝාතනයට සම්බන්ධ වූ පුද්ගලයාට දඬුවම් නියම කළ අධිකරණ වාර්තා මෙන්ම ඔහුට මරණ දඬුවම ලබා දී තිබූ බවද එහිදී නිශ්චිතව හඳුනාගෙන තිබුණා. තමන් මරණ දඬුවමින් බේරා ගැනීමට වැඩිමල් සොයුරා දැඩි වෙහෙසක් ගත් බැවින් ඔහු කෙරේ තිබූ ආදරය යලි පැමිණීමට හේතු වූ බවයි දරුවාගේ ප්‍රකාශ තුළ සටහන්ව තිබුණේ. කෙසේ වෙතත් තමන් එල්ලා මරා දැමූ මොහොතේ ගිනි වලකට ඇද වැටුණු බවත් එහිදී බොහෝ දුක් විඳීමට සිදු වූ බවත් කුඩා දරුවාගේ පුනර්භව අනාවරණේ දක්වා තිබෙනවා. ඒ අනුව පුනර්භවය සහ කර්මය පළදීම මෙන්ම අපාය යන සංකල්පයේද යම් අයුරකින් තහවුරු කරන විශේෂ අනාවරණයක් ලෙසයි මෙය සැලකනු ලබන්නේ. මේ ආකාරයෙන්ම මරණ දඬුවමට ලක් කළ අයෙකුගේ පුනර්භව අනාවරණයක් 1930 වසරේදී මියන්මාරයෙන්ද වාර්තා වී තිබුණා. එහිදී පෙර භවය අනාවරණ කළ දරුවා පෙර භවයේ අපරාධයට සමාන විකෘති ශරීර පිහිටීමකින් යුතුවීම විශේෂත්වයක්. මෙම අනාවරණයන් දෙකෙන්ම පුද්ගල ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයන් ඊළඟ භවයේදී විකෘති ශරීර අංග සහිතව උපත ලබන බවට සාධක ලැබී තිබෙනවා. අනාවරණයන් දෙක සම්බන්ධ සවිස්තර තොරතුරු අමල් අල්මේදා විසින් රචනා කළ පුනර්භවය සහ පර්යේෂණ සාක්ෂි කෘතියේ සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. මෙවන් වැදගත් හා විශ්මිත වීඩියෝ 800ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.